ඒනවිට සියලු වාර්තා බිදමින් සියලු රේටෙන්න් බොරුරමින් ලන්කාවේ වැඩිම පිරිසක් නරමන ටෙලිවිෂන් ටෙලිවකය දැන්. ශිෂ්ට සම්පන්නලෝ කේ දේශපාලනක්නින් පමණක් නෙදෙයි නිලදහරින් පවා තමන් අතින් වර්දක් වුණහම ඒක පිළිගන්නවා. සමාව ඉල්ලනවා. ඉල්ලල අස්වෙනවා. ඒකට මයාප්පේ අපේ රටේවුන්දලනේද. වැරද්ද තමන්ම කරලා ලංගම ඉන්නෙක්කු බිල්ලට දීලා කෝහොම හරි බේරෙන්ට පයි හදන්නනේ. ලෝකේහෙම සිිෂ්ට සම්පන්න දේශපාලනක් නින් හා ඔය අපේ රටේ අත්්‍ය විශිෂ්ට දේශපාලනක් නීනින්වනේද. ආං ඒගොල්ලෝ මේ සංසන්ධනය කරපුහම අපි තේරුම්ගත්ත හැකි අපි කොහෙද ඉන්න කියලා. හොඳේ එතකොට මයි ඇත්තටම ලෝකේ උතුම් රට අපිත්ද කියලා හොයාගන්ට ලැබෙන්නේ. දැන් මහබ්‍රිතාන්නේ හිටියාස්ේලා බ්‍රෙවමන්. ඇ සොදේශ කටයුතු සංක්‍රමණික නීතිහා සාමේ පිළිබඳ ලේකා. ඇය සංක්‍රමණිකින් පිළිබඳ කෙටුම් පත්ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යව්වා. ඒ විද්‍යුත්ත පෑල එහමත් නැත්තම් ඊමේල් මගින්. හැබැයි ඇය සතු නිල ඊමේල්ලකෙන් නෙවෙයි ඇරයේ. එතනයි ප්‍රශ්නය පෞද්්‍යලික ීමමල් එකකින්. ඒකඇන්නේ ස්වේලා බ්‍රෙවමන් කියෙන පෞද්ජලික ඊීමේල්ලකෙන්. මොකොද උනේ දන්නු අද ඒක වැරදිී සදාචාර සම්පන්නනෑ. ඇයට පෞද්ගලික ඊමේල්ලෙහෙකින් මන්ත්‍රීවරුන්ට ලිපියාවන්ට බැහැකේලා මහා ආන්දෝල්නයක් ැතිවුණනි නේද. ඇත්තටම හිතලකරපු වැඩක් නෙවෙයි. නමුත් ස්වේලා බ්‍රේමෙන්න්් වහ ඉල්ලා ස්වෙන්ට සිද්ධවුණානේද. හිතාගන්නවත් පුළුවන්ද. ඊමේල් එක පෞද්ගලිකයේ පෞද්ගලික ඊමේල් එකින් පනිවිඩයක් හැරිය කියලාර්ද? ඒ තමයි සිිෂ්ට සම්පන්න සමාජයක ලක්ෂණ දැ අපේ රටේනම් අධිකරණයෙන් වැරදිකරු කළාට පසුවර්. අභ්‍යාචනාධිකරණයට අන්ට පුළුවන්නේ ඒ තීන්දුව ලැබෙනකන් පාර්ලිමේන්තුවේ මැති ඇමතිකම් දරනුවනි අම්ම පණ අඩ්ඩුම ගානේ අභ්‍යයචනාධිකරණේ තීන්දුව ලැබෙන කංවත් ඉන්න නෑනේ ඒ තර්රමටම ලැජ්ජාබය නැති මහ්ජාතයක් නේද මේ උන්දල ගැන කියලා වැඩක් නෑ. දැන් දින හතලිස් පහක් ඇතුනට ඔයි බ්‍රතාන්නේ අගමැතිවරුන් කීදනකිල්ලා ස්ුනාධනේද මහ බැංකු කඩලද. ලසන්ත වික්‍රමතුන්ගලාව මරලාද පාස්කු බෝම්බ පුරෝලද රට බංකලොත් කරලද. එහමත් නැත්තම් මේ මේ මේ. බ්‍රතාානය තියන ගුවන්සේවිහ බංකලුත් කරලා එක කාටහැරිවිකුල්ලද. එමනත්තන් ඔස්ට්‍රේලියාවෙන් කිරිහරක් ගන්නලද. එමනත්තන් සීනි දුවංචා කරලද. නෑ. ඒමකුත් කරලලාන මේ. හරිද බොරිස් ජෝන්ස නිල්ලවස්සනේ කොවිට්නීති කටලා ගෙදර මේ හත් අට දෙනෙක්කක පොඩි පාටික් දාලා අපේ උන්දලදාන පාටි ගත්තහම පාටිදනේද. ිස් ත්‍රස්්ට මකදුණින් ඇවිල්ලදින හතලිස් පහයි. ඇය ඇගේ මුදල් ඇමති ගත්හ වැරදි බදු ප්‍රතිපත්වය නිසා ආර්ථකාර්බුද්ධයක් හටගත්ත එකත් මේ මහා විශාල පොළුවට සමතලාින මේ අපේජාතිය ංකොත් ආර්ථකර්බුද්යක් නෙමේ නමුත් ඇල්ලා සුනක්පොරුන්දවිෂ්ට කරන්න බැරි වනා කියලා. ඒකට තමයි අර වෙස්් මිනිස්ට ක්‍රමේ ආණ්ඩුවල සොභාවේ කියලා කියන්නේ. තන්නේ පුද්ගලයා වගකීම භාරරගෙන අමාත්‍ය මණ්ඩලේම ගෞරවේ රකින්ට ඉල්ලාස්වෙන අනේද. අපට පාර්ලිමේන්තු සම්ප්‍රදාය ලැබින්නේෙත් බ්‍රිතාන්නේෙන් නමුට බ්‍රිතාන්නේ සම්ප්‍රදාය මවිල් ගහක් තරංවත් අපේ පාර්ලිමින්තු ඇතුළේ ඒ සදාචාර සම්පන්න බව ඇත්තෙ නෑ කියනක බය නැතුව කියන්නට ඕනේ. අපේ එහෙම ඉල්ලාසුන ඔවු, ගෝටාබේ ඉල්ලාසුන මහින්දඉල්ලාසුන වැැසිලුත් එහෙම ඉල්ලාසුන කියමු කොනේද. දැන් ගෝටාබේ ඉල්ලාසුනේ විකල්පයක් නැති නිසාන නේද. පුළුවන් තරං අල්ලංින්ට බැලවා. තමන්ගේ රසායිනික පොහොර තාහනම ඒ තින්දෝ වැරදිී කියල පෙනි පෙනත් ඒත් අල්ලං හිටියයනේද. මගේ කටවච්චනේ තමයි චක්‍රලේකේ කියේලත් කිව්වා. ය බැරිම තැන තමයි අන්තිමට ඉල්ලාසන නේද. ඒ වගේ මයි පාස්කු බෝම්බ ප්‍රහාාරය. එදා ජරාධපති මෛත්‍රහාගමැති රනිල් බෝලපස්කරමින් හිට යනේද. ඒ මහා විනාශ්‍ය වෙනුවෙන් වගකීම භාරාරගෙන ඉල්ලාසු කෙනෙක්කින්නවද නෑන නේද. මුදල් අච්චුගහමින් රටම න්නත්තාාර් කල බැසිල් රාජපක්ෂ, ඉල්ලාසුනේ මහ විරෝධය හමුුවේ ඒත් අඩ්ඩුම ගානේ තමන්ගේ වැරදි පිළිගත්තද නෑ. තාමත් අර මොලහතානූ කිය ඒකින් වැඩගට පුළුවන් කියෙල හිතාගනී න්න අනේද. දැන් අගමති මහින්දදිල්ලා සුනේ කොහමද නෙද වියරුවෙන් වියරුවෙන්. ගාලු මෝදර අරගලයට පොල්ලු අරගෙනැවිත් ගැහුවට පස්සෙතයි ඉල්ලාස්වන්ට මතක් ුණේනේ. අදවේ යාලි නගිටින්න හදන්න බලය ඉල්ලගෙන නේ. ස් ට්‍රස්ලා බොරිස් ොන්සන්ල්ල විතරක් නෙමේයි පෞද්ගලික ඊමෙල් එක භාවිත කලාා කියලා බරිිතාන්නේ ස්වලා බ්‍රෙවමන් පවා ගෙදර ගියා ආය මේවා බදාගන්න එන්නේෙනෑ. ඒ තමයි ශිෂ්ඨ සම්පන්න සදාචාරාත්මක දේශපාලනයේ. විස්සයි විස්සදී ලෙබනනේ ඔබට මතකදර බේරුට් වල වරයේ දැවැන්ට පිපරීමක් වුණ නේද. දේශය විශසඳනිකුට විතර ජීවිත අහිමි වුණ. හද්දාස් ගානක් තුවාල ලැබ් අනේද? ොමිලියන විස්සක විතර දේපල් හලි වුණ මොකද හේතුව රාජසන්තක කළ නැවකතිබුණු ඇමනියම් niයිටරේට්ෝගයා. අනාරක්ෂත ලෙස ඒ ඇමෝනියම් නයිටරේට්ගේ වරයි දිගුකාලයක් ගබඩා කරලාතියලා නේද. ඇත්තටම මොකදුණ අගමැති හසන්්ඩය මේ ගැන දැනගෙන හිටයනෑ අගමැතිවරයා දන්නවාදානේ මේ වරාය තියන නයිටරේට් ගැන නේද නමුත් ඒ පිපිරීම වගගකීම බාර අරගෙන ඉල්ලා සුනේ කවුද අගමැති හසන්ඩයම් නේද. දැන් මෙහෙම උනාඩම් මොකද වෙන්නේ මෙහෙම උනානක්ෂුවර් එකටමොකක්දන්න අද කරන්නේ ඇමෝනියෙන් නයිට්‍රේට් හොයාගත්ත කෙනයින්නේ ආං ඔය උන්ද පිට වරද පටවන. ඒෙත් නත්තන් සහරක් වෙලාවට මි මෙහෙම වෙන්නත් පුළුවන් ය. මුලින්මි නැවක් හොයාගත්ත කෙනාගේ නම හොයලා නව හොයාගත්ත හින්ද තමයි නයිට්‍රේඩ ගෙනාවවි කියල සහරක් කවෙලාට. ඒතැන්ට වරද පටවන්න පුළන් ඒ තමයි අපේ හැටි. නේද පාස්කු ප්‍රහරයි බේරුට් වරය පිපරීමයි සසඳන්න. අගමැති ජනාධිපති ආරක්ෂකලේකම් පොලිස්පති. සියලු දෙනාාගම තොතුරු තිබිලත් නිකම්ම බහන්නිලලාගෙන හිටිය අනේද. එහෙ එකේ ේරුටත්ව රහෙක් ගබඩාවක තිබුණ දේවල් පිපුරුවට. අගමැතිඉල්ලසුන රටක මැත්තටම වෙලාවකට හිතවා නේද ඒ උඳලගේ වයර්මාරු වෙලාලද කියලා. ඇ. ලෝකේ පුරාම බොෝෂිෂ්ට සම්පන් අගමැතිවරුන් ජනාධිපතිවරුන් ඉඳල තියෙනතාමඉන්න. ඒ අය ඒ රටට වැරදුනහම රිජුවම වැරද්ද තමන්ගෙනවුනත් ඉල්ලාශ්‍යනෝ වැරද්ධ භාරගන්නවා සමාවිල්ලෙන ඒකට කියන්නේ සදා චාරාත්මක දේශපාලනේ ඒකට අපේ රටනේද හැත්ත හතරේ ලූලල වගේ. කනයා නැතිවලට ලූලා පන්්ඩිති අනේද. වැරදිවලට හිරඉන්දල එලියටෙනකොට පිියරගෙන යලිදිනවන්ට තරම් ඒමත් අඳුන් කුන්දුන්නච්චි ජාතියනුත් ලෝකය ඉන්නවා. අපේ රටේ දේශපාලෙත් ලූල සිල්ලො ව නේද. අපි මුදාගත යුත්තේ හැත්තහතරේ ලූලලගෙන් නෙවෙයි. එහෙම නැත්නම් ලූලලව ඔසවා තබන ජනතාවගෙන්දි කියල කල්පනා කරම් ඔහ! ඇත්තටම අප මේරට බේරාගත යුත්තේ අපෙන්මයි. අප දැන් ප්‍රශ්න කළ යුත්තේ රටවැසියන් ලෙස අපෙන්මයි. අප මේ කාවද ඔසවා තබන්න හදන්නේ. හොදෙක්ම දේශපාලන සුන්දර කතාවලට අත්පුොල සන් දෙවින්. ඔවුන් පසු පසයමින් තවදුරටත් රටේ අනාගතය විනාශ කරනවාද. එහෙමත් නැත්තම් මේ දේශපාලක්නින්ව ප්‍රශ්ණ කරනවාද කියලා දැන්වාතු වි්‍යවෘර්ත කතිකාවක් ආරම්භ කරමු නේද. යම් දේශපාලක් ඥියකු කියනවා නම් අපි අහවල් අෞුද්ධ වෙනකොට රට සුකිත මුදිිත කරනවා කියලා ඇයි අපි ප්‍රශ්ණ කරන්නේ නැත්තේ. ඇමරිකානු ඩොල බිලියන අස්සුවකට වැඩි නයකන්දකින් රට බේරගන්න කෝ ආර්ථික සැලස්ම කියල ඇයි අපි අන්න නැත්තේ. පුළුවන්න්නම් මේ අභියෝගේ වාාරගන්න. ඔහ! අපේ රටේ සියලුම දේශපාලන පක්ෂවලටයි මේ අභියෝගේ සහ ඇරයුම. මැතිවරණයක් එල්ලෙන ගමන් දිනල ඇවිත් කරන වැඩේ දැන් කියන්න. දූෂණ චෝදනා තියෙන එකදදු පුද්ගලයකුටවත් මැත්ති ඇමතිකම්තියා පක්ෂයෙන් ඉල්ලන්ට දෙන්නේ නෑ කියෙලා පුළුවන්න්නම් ප්‍රසිද්ධපොරොන්දුවක් දෙන්න ආ අපටත් දැන් වගේ මක්තියන. පලලාත්පාලන මැතිවරනෝය මොන ැතිවරණවලට හරිකමක් නෑ. එක හොරෙක් දැම්මෝතුන් මුළු පක්ෂයම ප්‍රතික්ෂේප කරන්න. පුළුවන්නක් අපේතැට යමු. අපි පටන් ගමු කියලා ජනතාවට ආරාධනා කරන ගමං ඔය කැලනිගං පතුල් පලාගෙන එන නාගයින්, සාෆිලගේ වදකොත්තු නේද. එකක ජාතියේ නයි අරින අනාවැකි කාරයෝ? ඕවන් ඔය ඔල්මුරන්දන් මේ මාධ්‍ය මෙහෙුම්ඹලට අතේ පැළවෙන බේගල්වලටත් එරහිව සටන් කරමු කියලා මතක්කරමින් අද ටෙලිවැකිය අවසන් කරනවා.